සුබ දවසක් ඒවා අදත් අපි ට්‍රිපල් ඊ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙන අලුත් දෙයක් ගැන කතා කරන්න ඕගොල්ලෝ ආස දෙයක් ගැන කතා කරන්න. ඉතින් අද අපි කතා කරන්නේ සිංහල සිනමාව ගැන. සිංහල සිනමාවට අලුතෙන් ආපු නළුවෙක් ඒ වගේම නිෂ්පාදකවරයෙක් ගැන සිංහල සිනමාවට ඇවිල්ලා රැඳෙන්න අමාරුයි ඉදිරියට එන්න අමාරුයි දැන් තියෙන වාතාවරණෙත් එක්ක. ඉතින් එහෙම දිගු ගමනක් කට්ටකාගෙන ආපු නළුවෙක් කට්ටකාගෙන ආපු දැන් ඔහු නිෂ්පාදකවරයෙක්. ඉතින් අපි අද පිළිගන්නවා කැලු මාර්යන්. ඉතින් අපිට කියන්නකෝ මේ ගමන ගැන මේ කට්ටකාගෙන ආපු ගමන ගැන අපිට විස්තරයක් කරන්න. දුෂ්කර කියන්නේ ඉතින් මේ සෑහෙන්න ඔයා කිව්වා වගේ සෑහෙන කට්ටක් කාලා තමයි ආවේ. ඒක සමහරට මතු විදිහින් පේන්නේ නැති කට්ටක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කට්ට කෑවා කිව්වම සමහරු කියයි එහෙම අපි දැකලා නැහැ කටු කනවා කියලා. ඒ කියන්නේ අපි ගත කරන කාලය සහ මේ මේ මෙතනට අද ඉන්න තැනට එන්න මේ ගත කරපු කාලය සහ වෙච්ච මහන්සිය. ඉතින් ඉස්සලා මොඩල් කෙනෙක් විදිහට ඇවිල්ලා මොඩල් කරලා සෑහෙන කාලයක් අවුරුදු 10කට වැඩිය මොඩල් කරලා පැජන්ට් සින් කරලා ටීවී කමර්ෂල්ස් කරලා සෑහෙන ඉවසීමකින් තමයි ඉතින් ආවේ. මේ ඉන්න තැන ගැන ඉතින් සතුටුයි. තව ඉතින් ඉදිරියට සෑහෙන දුර ගමනක් යන්න තියෙනවා, තාම ආරම්භයේ විතරයි. එතකොට මේ වෙනතුරු දැන් චිත්‍රපට කීයක වගේ රඟපාලා තියෙන දායකත්වය දීලා තියෙනවද? චිත්‍රපට දැන් ඇත්තරම මම චිත්‍රපට 6ක විතර රඟපාලා තිනවා. ඒකෙන් ප්‍රධාන චරිත වශයෙන් රඟපාලා තියෙන චිත්‍රපට 4ක්. අනිත් දෙකක් එකක් සාමාන්‍ය චරිතයක්. පළවෙනි එක ඊටාම සුළු චරිතයක්. සුළු චරිතයක් කියන්නේ මේ සීන්ස් දෙකක් විතර ඩයලොග්ස් නැති පොඩි චරිතයක් තමයි කරේ. ගෝරි කියන්නේ මෑත කාලේදී ජනප්‍රියච හොඳම චිත්‍රපටයක්. ගෝරි චිත්‍රපටයත් එක්ක තමයි කැලුම් මාර්යන් කියන නම ජනගත වෙන්නේ. ඉතින් අපිට කියන්නකෝ කොහොමද ඒ සමග ලැබිච්ච ප්‍රේක්ෂක ප්‍රතිචාර? ගෝරි චිත්‍රපටයට ඉතාමත් හොඳ ප්‍රතිචාර හම්බුණා. ශේෂ්ත්‍රයේ කතා බහට ලක් වුණා. ඊට කලින් රන්සවුරු කියලා චිත්‍රපටයක හිටියා. ඒකේ රංගපාපු ඒ රංගනයත් එක්ක ශේෂ්ත්‍රයේ මිනිස්සුන්ගේ අතරේ කතාවක් ඇති වුණා. හොඳ අලුත් නළුවෙක් ඇවිල්ලා ඉන්නවා, අනාගතයක් තියෙනවා හොඳයි කියලා ඔය සාමාන්‍ය ශේෂ්ත්‍රයේ රංජන රාමනායක වගේ කට්ටිය නිතරම ඒක කියලා තිබ්බා. මේ ඊට පස්සේ ගෝරි චිත්‍රපටෙන් තමයි ජනතාව අතරට සෑහෙන දුරට යන්න පුළුවන් වුණේ. මොකද ඒ වසරේ පැමිණිපු සාර්ථකම චිත්‍රපට තුනෙන් එකක් ගෝරි. ඉතින් ඒ දාපු අවස්ථාවේ තිබ්බු ප්‍රශ්නත් එක්ක ඒවා කියන්නේ පාස්කු ප්‍රහාරයත් එක්කම වගේ ෆිල්ම් එක රිලීස් වුණේ. ඉතින් ඉතාමත් ඒ කාලේ දාලා සෑහෙන ආදායම් වාර්තා තියලා සෑහෙන සාර්ථක වුණ චිත්‍රපටයක් ගෝරි. කැලුම් මාරයන් කියන්නේ ඇක්ෂන් හීරෝ කෙනෙක්ද? එහෙම ලේබල් කරන්නත් පුළුවන් මෙතෙක් කරපු චරිතත් එක්ක. දැන් අපිට ඇත්තරම හරියම ඇක්ෂන් හීරෝ කෙනෙක් ලංකාවේ වෙන මට පේන තෙක් මානෙක නෑ. ඉතින් මට ඕනකම තිබ්බේ පොඩි කාලේ ඉඳන් ඇක්ෂන් හීරෝ කෙනෙක් වෙන්න. ඉතින් ඒ වුණාට දැන් එතනට ආවට පස්සේ දැන් හිතෙනවා එක තැනකට කොටු වෙලා ඉන්න ඕනේ නෑ, තවත් චරිත විවිධ චරිතවලට යන්න. මොකද අනාගතේ දැන් මට සමහර ලැබිලා තියෙන චිත්‍රපට මේ හාත්පසින් වෙනස් ඇක්ෂන් ගෑවිලාවක් නැති චරිත වලට කතා කරලා තිනවා. ඉතින් ඉදිරියේදී සමහරට වෙනස් වෙයි. ඒ කියන්නේ ඉදිරියේදී කැලුම් මාරයන්ගේ ඇක්ෂන් ෆිල්ම් අපිට බලන්න හම්බෙන්නේ නැහැ කියන එකද? නෑ එහෙම නෑ, එහෙම නෑ. ඇක්ෂන් ෆිල්ම් තමයි මගේ ප්‍රියතම සබ්ජෙක්ට් එක. ඉතින් ඇක්ෂන් වලින් උත් එනවා. මේ විවිධ චරිත වලින් නළුවෙක් වශයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි දැක්ක මේ ගෝරි ෆිල්ම් එක සහ ඊට කලින් කරපු ෆිල්ම් වල ඇක්ෂන් චරිත හොඳටම කරනවා. ඒ කියන්නේ ස්ටන්ට් ඒ වගේ ක්‍රියාදාම චිත්‍රපටයක්. එතකොට ඒ සම්බන්ධයෙන් මොනවාද කැලුම්ට තියෙන මේ එක්ස්පීරියන්ස්, මොනවාද තියෙන අත්දැකීම්? එතනට එන්න ඒ ආපු පන්නරය මොකද්ද? මම ඇත්තරම කුඩා කාලේ සිටම මම නළුවෙක් වෙන්න කියලා හිතාගෙන නෙමෙයි, මම මාෂල් ආර්ට් හදාරලා තියෙනවා විවිධ අංශ තුනකින් විතර. ඒ කියන්නේ කරාටේ, කුන්ෆු සහ අංගම් කියන එකත් යම් තාක් දුරට හදාරලා තියෙනවා. ඒ වගේම ජිම්නාස්ටික් කරලා තියෙනවා. ඉතින් ඕවත් එක්ක ආපු දේ තමයි ඕක. ඉතින් ඇක්ෂන් හීරෝ කෙනෙක් වෙනකොට ලංකාව වගේ රටක අපේ ඇත්තරම තියෙන තාක්ෂණය සහ අපේ චිත්‍රපටත් එක්ක අපිට අපේ තියෙන දක්ෂතා අපි පෙන්වන දේ උපරිමය කැප්චර් වෙන්න අවශ්‍ය මේ වටපිටාවක් අඩුයි. ඉතින් අපි අපේම මොරාල් එකෙන් කරලා තමයි ওই ටික කරන්නේ. දැන් වෙන ඉන්දියාව වගේ රටක ඒ පාවිච්චි කරන කැමරා සහ ඒ පාවිච්චි කරන මේ මොනවද කියන්නේ මේ ඒ ටෙක්නොලොජි එකත් එක්ක සහ ඒ අධ්‍යක්ෂකවරු නළුවන් එළියට ගන්න විදිහත් එක්ක තියෙන එක අපිට අඩුයි. ඉතින් අපි අපේම අමාරුවෙන් ඇඟේ අමාරුවට කරලා පෙන්වන දෙයක් තමයි තියෙන්නේ. ගෝරි චිත්‍රපටයෙන් පස්සේ කැලුම් මාර්යන් එනවා නිෂ්පාදකවරයෙක් හැටියට. ඔව්. එතකොට නිෂ්පාදකවරයෙක් හැටියට කැලුම් මාර්යන්
ඊතලෙ චිත්‍රපටයේ නිෂ්පාදනය කරනවා. එතකොට ඒ සමග කොහොමද ලැබිච්ච අත්දැකීම? ඔව් ඒක අත්දැකීම තමයි තියෙන අමිහිරි අත්දැකීම නිෂ්පාදකෙක් වෙන එක. මම ඇත්තටම ගෝරි චිත්‍රපටේ කරන්න කලින් තමයි ඊතලෙ චිත්‍රපටේ ආරම්භ කරලා තිබ්බේ. ඉතින් ගෝරි චිත්‍රපටය මම්ම මගේ ඊතලේ වස්තර අරගෙන ගෝරි චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න අවස්ථාව දුන්නේ ඒ අවස්ථාවේදී. ඉතින් දැන් නිෂ්පාදකවරයෙක් වශයෙන් චිත්‍රපටය සාර්ථක කරගත්තා. නමුත් තිරගත වීමේදී මේ පෞද්ගල කාලේ ප්‍රශ්නයක් ඇති වුණා. කොරෝනා ප්‍රශ්නෙත් එක්ක මේ තිරගත කිරීම නවත්තන්න සිද්ධ වුණා. එතනින් එහාට ඊට පස්සේ කොරෝනා වලින් පස්සේ දැන් මේ මොහොතේ තමයි ලොකුම ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙන්නේ. ඊතලයේ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණා. ඔව් සතියක් ප්‍රදර්ශනය වුණා. ඊට පස්සේ ඒක එකපාරටම නවත්තන්න හේතුව මොකක්ද? एक पार्ट नवत्न हेतु अर क्यूवा वगे कोरोना हेतु इट पास लंका में सिनेमा साल वैसुना पास अट मे पड़ी अभी काले बलानीट मस तुना दवा सी अगे काले बलानीट चिट्टपट नवत प्रदर्शन करवस्था अभी लबा दिन कील तिब्ब इथिंग इट पास मे हरियामी अवस्था लबुण अभीट एक मम पुड दवत्ता इन इधरी नवत रीलों चक्कर ඒකට මොකක්ද බලපාන ප්‍රබල හේතුවක් මොකක්ද වුණාද මේ දැන් තිරගත වීමට නවත්තල තියෙන එක? නෑ ඒකට ඒකට ලොකු හේතුවක් වුණා. මොකද අපිට ඒ කොරෝනා කාලේ අපි විමසුපුවාම චිත්‍රපට සංස්ථාව කියන තැනින් එතනදී කිව්වා අපිට මේ අනිවාර්යෙන් ඕගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ මෙතන ඉඳන් නවත්තපු තැන ඉඳන් නැවතත් ආරම්භ කරලා ඒ තිර කාලේ දෙනවා කියලා. ඉතින් අපි ඒක විශ්වාසය කරගෙන හිටියේ. මේ ඊට පස්සේ එකපාරටම මේ චිත්‍රපටය සිනමා ශාලා 27 වෙනිදා ඕපන් වෙනවා කියලා ඇමති කෙනෙක් බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගේ චිත්‍රපටයක් එළියට දානකොට දෙවෙනිදා. ඉතින් ඒ දෙවෙනිදා එළියට දානකොට මේ දේශපාලන බලපෑම් සහ චිත්‍රපට සංස්ථාවේ ඉතින් අපි දන්නවනේ රාජ්‍ය ආයතනවල ඉන්නේ ඔක්කොම කඩේ යන මිනිස්සුනේ දේශපාලනේට. දේශපාලන පත්වීම් ලබාගෙන එතනට ඉහළට ආපු මිනිස්සු අනිවාර්යෙන් මේ මිනිස්සු ඇමතිලට කඩේ යන්නම වෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒ වෙලාවේ අපේ චිත්‍රපටවලට කිසිම සහනයක් නැතුව මුළු ලංකාවේම හැම සිනමා ශාලාවකටම අර චිත්‍රපටය දාන්න කියලා තියෙනවා. එතකොට කැලුම්කාරයන් මේ චෝදනාව එල්ල කරන්නේ චිත්‍රපට සංස්ථාව. චිත්‍රපට සංස්ථාව සහ අපේ චිත්‍රපට සංස්ථාවේ ඉන්න තව අධ්‍යක්ෂක මණ්ඩලයක් අපේ ප්‍රවීණ 70 දශකයේ ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් කීප දෙනෙක් එතන අධ්‍යක්ෂක මණ්ඩලෙ. නම් වශයෙන් කියනවා නම් රවින්ද්‍ර රන්දිනිය, මාලනී ෆොන්සේකා සහ ඔය දමිත් ෆොන්සේකා කියලා හිටපු රංගන ශිල්පී ඔය කට්ටිය තමයි එතන තීරණ ගන්න බොහෝ වෙලාවට. ඉතින් ඒගොල්ලන්ටත් ඉතින් ওই දේශපාලනයේ කඩේ යන ඉතින් අපි දන්නවනේ මොන පැත්තේද ඉන්නේ කියලා ඒ කට්ටිය. එතනට රිංගගෙන ඉතින් කරන්නේ මේ දේශපාලනයේ තමයි. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. එතකොට කලුම් මාරයන් මේ කරන හේතුදරවුවත් එක්ක ඉස්සරහට ප්‍රශ්නයක් වෙයිද ඔයාගේ චිත්‍රපටයට? නැත්නම් ඔයාගේ රංගන ජීවිතයට බලපෑම? මගේ චිත්‍රපටයට ප්‍රශ්නයක් වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. දැන් මට කොහොමත් මට රීලොන්ජ් එකක් හම්බ වෙනවා. මගේ මණ්ඩලෙන් පොරොන්දු වෙලා තියෙනවා. නමුත් චිත්‍රපට සංස්ථාවෙන් ඇත්තටම බොරු කියන මේ වෙලාවේ චිත්‍රපට සංස්ථාව මං පෞගේ කාලේ මට ආරංචියක් ආවා. අග්‍රාමාත්‍යතුමාව හම්බ වෙලා තියෙනවා. ඔය කියන උදවිය. එතනදී අග්‍රාමාත්‍යතුමා ආලා තියෙනවා. දැන් ඇමතිතුමාගේ චිත්‍රපට එනවා. එතකොට තිරගත වෙමින් තිබු චිත්‍රපට වල මොකද වෙන්නේ කියලා. අගමැතිතුමා ආනකොට මේගොල්ලෝ කියලා තියෙනවා තිරගත වෙන චිත්‍රපටත් සමගින් සාකච්ඡා කරලා තමයි මේ තීරණය ගත්තේ. ඒ නිෂ්පාදකවරු කැමති වුණා මේ වෙලාවේ චිත්‍රපටය දාන්න. ඒක නිසා ඒගොල්ලන්ගේ ඉල්ලීම මත තමයි ඇමතිතුමා චිත්‍රපටය දාන්නේ කියලා. සම්පූර්ණයෙන්ම මේ අර සිනමාව අවභාවිතා කරගෙන දේශපාලන කැම්පේන් එකක් කරන්නේ. මොකද අපි නිෂ්පාදකවරු මේ මොහොතේ ඉරුපු නිෂ්පාදකවරු පස් දෙනාගෙන් එක්කෙනෙක්ටවත් මේ කිසිම අවුරකින් අඩු ගාණින් ෆෝන් එකකින්වත් කතා කරලා මේ විමසලා නැහැ. ඒගොල්ලෝ අත්නොමතිකව තමයි ඒක කරේ. රවින්ද රන්දෙනිය මහත්මයා, ඒ වගේම මාලිනී පොන්සේකා මහත්මිය සිනමාවේ ඉන්න දවන්තම චරිත දෙකක්. ඉතින් මේ දවන්තම චරිත දෙකට කැලුම් මාරයන් කෙලින්ම ඇඟිල්ල දික් කරලා මේ ප්‍රකාශය කරන්නේ. එතකොට මේ ප්‍රකාශය බුතුමා කර වගකීමෙන්ද ප්‍රකාශ? අනිවාර්යෙන් වගකීමෙන්. මම විතරක් නෙමෙයි ඒ වෙලාවේ නිෂ්පාදකේ හිටපු ඔක්කොම. ඉතින් මේ මිනිස්සු කතා කරන්න බය ඇති. මේ මිනිස්සු සමහරට ඒගොල්ලන්ගේ චිත්‍රපටය ඔතනින් එහාට දුවා ගන්න බෑ කියලා මතයක ඇති. දැන් ඒගොල්ලෝ මම මගේ චිත්‍රපටය නෙමෙයි බලපෑවේ. ඉතින් මමත් කටවාගෙන ඉන්න පුළුවන් මටත්. ප්‍රවීණයෝ කියලා ඉතින් මේ ප්‍රවීණත්වයට ගරු කරනවා. ඒගොල්ලගේ රංගන ශිල්පියෝ සහ ශිල්පිනියෝ වශයෙන් කරපු සේවය ඉතාමත් ලොකු සේවයක් සහ ඒගොල්ලන්ට ඒ ගරු කරන්න ඕනේ ගරු කිරීලා කරනවා. නමුත් මෙතනදී ප්‍රවීණයෝ කියන එක නෙමෙයි මං කියන්නේ දේශපාලන අතකොළු කියන එක. මොකද දේශපා අපේ නළුනිලිය හුඟක් දේශපාලනෙට ගිහිල්ලා මේ චාටර් වෙච්ච කට්ටියනේ ඉන්නේ. ඉතින් ඒ කට්ටියගේ ඉහළින් ඉන්න කට්ටිය. මොකද පහුගිය ආණ්ඩුවල ඉඳන් අපි දන්නවා මේගොල්ලන්ගේ හිස්ට්‍රි එකේ මේගොල්ලෝ
මේ ගහපු ප්‍රොජෙක්ට් වලින් ඔය අපේ ශේෂ්ත්‍රයේ මිනිස්සු කියනවා ඉතින් සෑහෙන්න දේවල් කරලා තියෙනවා. එතකොට අනාගතයේදී කැලු මාර්යාන්ට ඉන්දියාවේ සුසාන් සින්ට වෙච්ච දේ වෙන්න පුළුවන්ද? ඒක මට මේ වෙලාවේ වෙනවා නම් ලංකාවේ ඒක වෙන්න තිබ්බ පුද්ගලයා තමයි මම. මොකද චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා කියන්නේ රුපියල් මං හිතන්නේ අවම කෝටි ගාණක් වියදම් වෙනවා. ලොකු පබ්ලිසිටි වලට ලොකු වියදමක් කරලා සිනමා ශාලා වලට කටවුට්ස් ගහලා ඒවට යන වියදම ඒ දන්න මිනිස්සු දන්නවා. ෆිල්ම් එකක් දානකොට යන වියදම සහ ෆිල්ම් එකක් කරන්න යන වියදම. ඉතින් මම තව මගේ යාළුවෙක් එක්ක කරේ ඔස්ට්‍රේලියාවේ සිටින මේ ඩොක්ටර් කෙනෙක් එක්ක. දැන් ඒ මනුස්සයාට මම මේ සල්ලි ටික බේරන්න ඕනේ. ඉතින් ඒ ප්‍රශ්නවලදී අනිවාර්යෙන් මම මේ වෙලාවේ මගේ ස්ට්‍රෙන්ත් එකට මම හිටියට අනාගතේ අනිවාර්යෙන් ওই මිනිස්සු නිසා මම ওই නම් කියපු මිනිස්සු ටික නිසා අනිවාර්යෙන් නිෂ්පාදකවරයෙක් බෙල්ල වැලදා ගන්න එක වැලදා ගන්නවාමයි. ඒක මට හොඳටම ෂුවර්. මොකද දැන් සමහර නිෂ්පාදකවරු කියනවා ඒගොල්ලෝ චිත්‍රපටේ අපිට මට එල්ලෙන්න වෙලා තියෙන්නේ මේක නැත්තම් මම එල්ලිලා මැරනවා කියන තැන මම අහලා තියෙනවා මගේ කටින්. අනිවාර්යෙන් ওই දේ වෙනවාමයි කවදා හරි දවසක ওই කියන මිනිස්සු ටික ඉඳලා. එතකොට කැලුම් මාරයන් කියන්නේ දැන් දේශපාලනයේ නිසා සිනමා ශාස්ත්‍රයට මේ කියන විදිහෙන් ලොකු බලපෑමක් වෙලා තියෙනවා නිෂ්පාදකවරුන්ට සහ අධ්‍යක්ෂකවරුන්ට. ඒක වගේම නළු නිළියන් ඇතුළු පිරිසට. ඔව් ඒ කියන්නේ මෙහෙම මම ඇත්තටම මේ වෙලාවේ ඒ ඇමතිතුමාට මම දොස් කියන්නේ නැහැ. මොකද ඇමතිතුමා වුණත් මොනවා වුණත් සිනමාවට සේවයක් විදිහට මේ මිනිස්සු චිත්‍රපටයක් නිෂ්පාදනය කරයි. සහ ඒකේ කාර්මික ශිල්පීන් සහ අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු මේ අධ්‍යක්ෂකවරු සහ රංගන ශිල්පීන්ට මම කිසිම නිර්මාණකරුවන්ටවත් ඒ නිෂ්පාදකටවත් නෙමෙයි මම කියන්නේ. තමාට ඒ නිෂ්පාදකවරයත් ඔය මේගොල්ලෝ කියපු දේ අහලා මේ ඉතින් ඡන්දයක් තියෙනකොට දැන් අද කාලේ මැති ඇමතිලා සහ ඉන්න මන්ත්‍රීලා කරන ප්‍රකාශත් එක්ක දැන් වර්ල්ඩ් කප් එක වික්කා කිව්වනේ. ඉතින් ඒ වගේ දේවල් එක්ක ඔය වගේ මජර වැඩක් කරන එක හරි දැන් නෙමෙයි මේ වෙලාවේ යාගේ ෆිල්ම් එක දාලා මාකටිං කැම්පේන් එක කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. තමාට ෆිල්ම් එක කරන්න ඇත්තෙත් ඕක ටාගට් කරගෙනනේ. ඡන්දේ ටාගට් කරගෙන ඉන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ට කරා ඒගොල්ලන්ට ඕන් ටයිම් එක දාන්න පුළුවන් ෆිල්ම් කෝපරේෂන් එක කඩේ යනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ ඒ මිනිස්සුන නෙමෙයි මම මේ කියන්නේ. නිෂ්පාදකවරු සහ චිත්‍රපට කර්මාන්තයේ ඉන්න දැන් මම යම් කිසි කර්මාන්තයක ඉඳලා ඔබතුමා ඉන්න කර්මාන්තයේ ඉඳලා ඔබතුමා බොඩි බිල්ඩින් කරනවානේ එතන ඉඳලා ඒ ෆෙඩරේෂන් එකට ගියොත් ඔයා එතන ගිහිල්ලා ඔයා යන්නේ ඔයාගේ රෙප්‍රසන්ට් කරන්න ඔයාගේ බොඩි බිල්ඩින් මේවයික සහ ඔයාගේ ඉන්න තරුණ පරපුර රැකගන්න ඒගොල්ලන්ට සේවයක් කරන්න යන්නේ. ඔයා එතන ගිහිල්ලා ඒ මිනිසුන්ට කපාගෙන දේශපාලනයට කඩේ යන්න ගියොත් ඒක සම්පූර්ණ ලොකු ප්‍රශ්නයක්. අන්න ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. මොකද වංගකම කියනවනම් ඔය 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 මිනිස්සු ටික ඉන්නකල් මේ සිනමාව ගොඩගන්න බෑ. ඕක මම කියනවා. ඕක හිතේ තියාගෙන ඉන්න මේ ශේෂ්ත්‍රයේ 95%ක්ම ඕක හිතේ තියාගෙන ඉන්නේ. ඔයා එක දානවා නම් දාන්න. සමහරට ඕක මට බණි මිනිස්සු ඒ උනාට කියන්න දෙන්නේ දෙය කියනවා. කලුම් මාරන කියන්නේ කෙලින්ම අදහස් ප්‍රකාශ කරන. අපි කලින් කරපු වීඩියෝ එක කෙලින්ම අදහස් ප්‍රකාශ කරන පුද්ගලෙ. ඉතින් එහෙම ගත්තම දැන් එතකොට කැලුම් මාරයන් කිව්වා දැන් සුසාන් සින්ත වෙච්ච වැඩේ වාට වෙන්නේ නැහැ කියලා. ඒ උනාට යංගිසි විදියකින් ඉස්සරහට ඉන්න නිෂ්පාදකවරයෙක්ට ඔය ප්‍රශ්නේ වෙයි කියලා. අනිවාර්යෙන් වෙනවා. එතකොට ඒ තරම් මට්ටමට මේ සිනමා ශාස්ත්‍රය වැටෙනවා නම් වැටෙන්නේ හේතුව කැලුම් මාරයන් කියන විදියට මේ ඉන්න අධ්‍යක්ෂක මණ්ඩලය. ඔව් ඒක ඇත්තටම සිස්ටම් එකක් නැතිකම. ඔය අධ්‍යක්ෂක මණ්ඩලයේ එක එකාංශයක් විතරනේ. දැන් චිත්‍රපටි සංස්ථාවේ දැන් සිනමා ශාස්ත්‍රයේ මිනිස්සු දන්නවක චිත්‍රපටි සංස්ථාවක් කියන්නේ ඒක සංස්ථාවක්. ඒක රාජ්‍ය ආයතනයක්. සහ ප්‍රයිවට් මණ්ඩල වලට සිනමාව බෙදලා දීලා තියෙනවා. ප්‍රයිවට් මණ්ඩල තියෙනවා හතරක් විතර. මේ ඒ මණ්ඩල වලින් චිත්‍රපට මුදා හරිනවා. චිත්‍රපටි සංස්ථාවෙන් උත් මණ්ඩලයක් හදාගෙන ඉන්නවා. ඒ මණ්ඩලයට තමයි සිනමා ශාලා වැඩිම. ඒ මණ්ඩලයේ අනිවාර්යෙන් වැදගත් වෙනවා අපි ෆිල්ම් එකක් මුදා හරිනකොට මොන මණ්ඩලයට ගියත් ඔතනින් හෝල් ගන්න එනවා. ඉතින් ඔතන ඒ එතන සංස්ථාව වශයෙන් මිසක් ඒගොල්ලෝ මණ්ඩලයක් වශයෙන් ඉන්න හොඳ නැහැනේ. දැන් මගේ මේ ප්‍රශ්නේ වෙලාවේ මම කතා කරා එතන චයාමන්ට කතා කරපු වෙලාවේ චයාමන්ව කන්ටැක්ට් කරගන්න බෑ. එයාගේ ළඟ ඉන්න එක්කෙනා ගිහුවා පල්ලෙහා සේවකයෙක් එක්ක තමයි කතා කරන්න ඕනේ කියලා. එතන කතා කරාම ඒගොල්ලෝ චිත්‍රපටි සංස්ථාව වශයෙන් සිනමාකරුවන්ට උදව් කරනවා වෙනුවට ඒගොල්ලෝ කතා කරන්නේ අපි සිනමා චිත්‍රපටි සංස්ථාව නෙමෙයි අපි රිද්ම මණ්ඩලයේ විදියට තමයි කතා කරන්නේ. අපි වෙන මණ්ඩලයක් ඕගොල්ලෝ වෙන මණ්ඩලයකින් දැම්මේ ඔය වගේ දෙයක්. ඉතින් එහෙම වෙන්න හොඳ නෑ. චිත්‍රපටි සංස්ථාව කියලා ඉන්නවනම් අනිවාර්යෙන් ඒක කලාකාරයන්ගේ මේ ප්‍රශ්නවලදී මැදිහත් වෙන්න ඕනේ අනිවාර්යෙන්. අපි එතනටනේ කියන්නේ. ඉතින් එතන දේශපාලනය කරන වෙලාව එතන වෙනම මණ්ඩලයක් ගියාම අපේ සිනමාකරුවා නැතයි. එතකොට
කැලුම් කියන විදිහට මොනවද ඇති වෙන්න ඕන වෙනස්කම් සිනමා ශාස්ත්‍රය සහ මේ මේ සිනමා ශාස්ත්‍රයට අදාළ ආයතනවල මොනවද ඇති වෙන්න ඕන වෙනස්කම්? ඔව් වෙනස්කම් කියන්නේ ඇත්තටම මේක සම්පූර්ණයෙන්ම කණපිට ගහලා ගන්න ඕන දෙයක්. සිනමා ශාලාවල තියෙන ප්‍රශ්න වෙන නිර්මාණවල තියෙන ප්‍රශ්න නිර්මාණ අප්ඩේට් වෙන්න ඕනේ සහ ප්‍රේක්ෂකයෝ සිනමා ශාලාවලට යන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඔය මොනවා විසඳන්නත් කලින් මේක ඉහළ ස්තරයේ මේ මේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමේදී තියෙන ප්‍රශ්න ටික විසඳන්න ඕනේ. මොකද මිනිස්සු ඉන්වෙස්ට් කරන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ ඉන්වෙස්ට් කරන මුදල නැවත ගන්න විදිහක් නැත්නම් ඒ මිනිස්සු ඉන්වෙස්ට් කරන්නේ නැහැ. දැන් අපි අපේ තියෙන ඇඟේ අමාරුවට අපි ෆිල්ම් කරාට සමහර මිනිස්සු රුපියල් 1000ක් වියදම් කරනවා නම් අනිවාර්යෙන් 2000ක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක හදන්න ඕනේ මේ තිරගත වීමේ ක්‍රියාපිළිවෙත හොඳ විදිහට හදලා හරි විදිහට මේවා වුණා නම් අනිවාර්යෙන් මේ දැන් වෙනවටත් වැඩිය හොඳ ක්වොලිටි ෆිල්ම් කරන්න හොඳට ඉන්වෙස්ට් කරන්න මිනිස්සු ඉන්නවා. ඒ මුදල නැවත ලැබෙනවා. ඉතින් ඒකට අනිවාර්යෙන් රාජ්‍ය මැදිහත් වීමක් වෙන්න ඕනේ. දැන් වෙලා තියෙන රාජ්‍ය මැදිහත් වීම කියලා ඉහළ ඉන්න අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා සිනමාව දකින්නෙත් ඔය කඩේ යන කට්ටිය කියන දේවල් අනුවනේ. දැන් සිනමා කරුවෝ කියලා ගිහිල්ලා අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා එක මීටින්ග් තියෙනකොට එතන ඔක්කොම ඉන්නේ එක්ස්පයර් වෙච්ච මිනිස්සුනේ. 1970 ගණන් වල ෆිල්ම් කරලා රඟපාන්න නැතුව අවුරුදු ගාන රඟපාන්න නැතුව ඉඳලා දැන් 2020 ගිහිල්ලා සිනමාව හදන්න ඒගොල්ලන්ට කියන්න බෑ. ඇත්තටම මේ සිනමා කර්මාන්තේ යන්නේ මේ මොහොතේ අපි නිසානේ. අපි නිෂ්පාදනය කරනවා, අපි ස්ක්‍රිප්ට් ලියනවා, අපි අධ්‍යක්ෂණය කරනවා, අපි රඟපානවා. අපි තමයි ක්‍රියාශීලී පුද්ගලයෝ. ඒ ක්‍රියාශීලී පුද්ගලයන් එතනට ගන්න ඕනේ. එතනට ගන්න නැතුව මේ නාකී මේ මිනිස්සු ටික ගිහිල්ලා ඒගොල්ලෝ 1970 කරපු දේවල් පාරම්බාන්න ගියාම අගමැති ජනාධිපති සිනමාව කියලා දකින්නේ ඒගොල්ලෝ පෙන්ලා දෙන දේ තමයි. ඉතින් අනිවාර්යෙන් මේ එතනට ඒ සාකච්ඡාවලට අනිවාර්යෙන් නවකීන්වත් සම්බන්ධ කරගත්තා නම් හොඳ අදහස් තියෙයි මේක ගොඩ ගන්න. නවකීන්ගේ අදහස් නැතුව මේක කරන්න බෑ. ඇත්තටම අපේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් මේ වෙලාවේ පණිවිඩයක් දෙනවා කැලුම් මාරයන් මේ වගේ අවස්ථාවන්වලදී සිනමාවේ සිටින ප්‍රවීණයත් එක්කම සිනමාව සිට නවකයොත් මේ වැඩවලට සහභාගී කරගන්න කියලා. මොකද ඒක ඇත්තටම හොඳ දෙයක් හැටියට මමත් දකිනවා. මොකද අලුත් තාක්ෂණයේ අලුත් දේවල් එක්ක නවකයෝ ඉස්සරහට යන්නේ. එතකොට ප්‍රවීණයන්ගෙන් අපිට ඇත්තටම අවශ්‍ය වෙන්නේ අදහස් සහ ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් වලින් ලැබිච්ච අත්දැකීම් පමණයි. එතකොට එහෙම බලද්දී ඇත්තටම මේ වැඩවලට නවකයන්ගේ අදහස් නවකයන් සම්බන්ධ කරගත්තා නම් හොඳයි කියන මට්ටමේ තමයි හැමෝම ඉන්නේ. එහෙම වුණොත් මේක කර්මාන්තයක් හැටියට ඉස්සරහට. එතකොට ඊතලයේ චිත්‍රපටය ආපහු චාන්ස් එකක් එයිද කොහොමද ඒක? ඔව් චාන්ස් එක ලැබෙනවා. මම දැන් මේ වෙලාවේ ඒ ගැන සාකච්ඡා කරගෙන යනවා. මට අපේ මණ්ඩලෙන් පොරොන්දු වෙලා දිනවා මට අවස්ථාව ලබා දෙනවා කියලා. ඉතින් පොඩි හෝ සලකා බැලීමක් කරන්න ඕනේ. දැන් හැම අංශයකටම එන ප්‍රශ්න වලට ඒගොල්ලෝ දුන්නා නම් උත්තර කොරෝනා කාලේ. ඉතින් මේ චිත්‍රපට නිෂ්පාදකවරු ගැන හිතන්න ඕනේ. ඒක හිතන්න අනිවාර්යෙන් ඒ කියන ආයතනේ අදාළ ආයතනේ ඒක පෙන්නුම් කරලා දෙන්න ඕනේ රටේ ඉන්න නායකින්ට. එතනට ගිහිල්ලා රටේ ඉන්න නායකයන්ට ඒක පෙන්නනවා විනා තවත් දේශපාලඥෙක්ට කඩේ යන්න අර මිනිසුන්ව පහත් කරගෙන මේවා කරනවා නම් ඒක වැරදි. යන්නේ ඒකයි මම කියන්නේ. ඉතින් ඒකට චිත්‍රපටි සංස්ථාව අනිවාර්යෙන් මැදිහත් වෙන්න ඕනේ. මෙතන වෙලා තියෙන චිත්‍රපටි සංස්ථාව ඒ මිනිසුන්ව පාගගෙන ඒගොල්ලෝ දේශපාලන පත්වීම් වලින් ආපු මිනිස්සු අනිවාර්යෙන් එතන කඩේයමක් කරන්න. ඒවා වෙනස් වුණා නම් අපිට මගේ චිත්‍රපටියේ පාඩුව ලාභ ලැබුණත් කමන්නේ අනාගතේන මිනිහෙක්ට හරි මේක මේ හොඳක් වෙයි. අපි ඉතින් ට්‍රිපල් ඊ එන්ටර්ටේන්මන්ට් තුලින් අදාළ කතා කරේ සිනමා ශාස්ත්‍රයට සහ මේ අලුතෙන් එන නවකයන්ට, නවක නිෂ්පාදකයන්ට, නවක නළුලියන්ට වෙන වෙලා තියෙන ප්‍රශ්නය ගැන. ඉතින් අද හොඳ දේවල් ටිකක් ඇත්තනම් අපි සාකච්ඡා කරා. මේක මම හිතනවා මේ වීඩියෝ එක ජනතාව අතරටයි, ඒ වගේම රටේ නායකයන් අතරට මේක ගිහිල්ලම යම්කිසි විදියක විසඳුමක් නවක පරපුරට ලැබේ කියලා. ඒත් එක්කම මම කැලුමාරයන්ට විශ් කරනවා ආයිසරයක් ඊතලයේ චිත්‍රපටය රීලොන්ච් කළා ඉහළටම යන්න කියලා. ඒත් එක්කම තව පොඩි දෙයක් අහනවා. රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණොත් මොකද කරන්නේ? ඒ කියන්නේ මොකේද? චිත්‍රපටයට සහ ඔබතුමාට අනිවාර්යෙන් සතුටුයි සහ ඒක ලැබෙයි කියලා නම් මට විශ්වාසයක් නැහැ. නමුත් ඉතින් එහෙම ලැබුණොත් ඉදිරියට හොඳ දේවල් ටිකක් වෙයි. මම හිතන්නේ අපි ඇත්තටම මේ රජයක් හැටියට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ ඒ අගමැතිතුමා ඇතුළු පිරිස එක්කලා
මේ කර්මාන්ත ඉස්සරහට ගන්න නවකයන්ට අතහිත දීලා ඉස්සරහට ගියොත් අපිට ඇත්තටම ලොකු ගමනක් යන්න පුළුවන්. මොකද හොලිවුඩ් බොලිවුඩ් තාක්ෂණත් එක්ක යන චිත්‍රපට දිහා බලපුවම ලංකාවත් එතනට ගේන්න මිනිස්සු ලංකාවේ මිනිස්සු බොහොම කැමැත්තෙන් ඉන්නවා. ඉතින් ඒත් එක්කම අපි කැමති රාජ්‍ය අනුග්‍රහය මේ වගේ නවකයන්ට ලබා දීලා මේ නවකයන්ට බොහොම ඉහළටම යන්න අවස්ථාව ලබා දෙනවා නම්. ඉතින් සහභාගී වෙච්ච කළුමාරයන්ට අපි ස්තුති කරනවා මේ සරහනට. ඉතින් එහෙනම් අපි ඊගාව දවසෙත් අලුත් වැඩසටහනක හම්බෙමු ට්‍රිපල් ඊ එන්ටර්ටේන්මන්ට්.